අපිට දැනුරු තැන අපිම හදමු රට මගින් පටන් ගමු. බුදුදහමට අපහාස උපහාස කිරීම සම්බන්ධයෙන් බුදුදහම විකෘති කිරීම සම්බන්ධයෙන් පහුගිය දවස්වල මහින්ද කොඩිතුවක්කු කියන පුජ්‍යලයෙක් මන්ද බුද්ධික මන්ද මානසික ඇතවසෙම විවිධ විදිහේ දුරාචාර අපචාරවලට ගොදුරු වෙච්ච වග කිව යුතු විත්තිකරුවෙකු බවට පත් වුණු මිත්‍යා දෘෂ්ටික පුජ්‍යලයෙක්. අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ නමින් පෙනී සිටින බවට චෝදනා ලැබලා තියෙනවා. අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැති පුජ්‍යලයාට නීතිමය අංශයෙන් දඬුවම් ලබා දෙන්න ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අපි අතිපූජනීය මහානායක මාහිමියන් වහන්සේලා ප්‍රධාන අදාළ සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා. අනිවාර්යෙන් ඒ සිදුවිය යුත්තක්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අවලෝකිතේශ්වර නමින් පෙනී හිටිය පුජ්‍යලයාට දඬුවම් දෙනවා නම් ඔහු අත්අඩංගුවට ගන්නවා නම් ඊට කලින් සමන්ත භද්‍ර නමින් බුදුදහමට අපහාස උපහාස කළ පුජ්‍යලයා සම්බන්ධයෙන් ගන්න පියවර මොකද්ද? සමන්ත භද්‍ර නමින් මහරහත් භාවයේ කෙලසන බුදුදහමේ උත්තරීතර සංකල්පයක් වන මහරහත් භාවයේ අපහාසයට උපහාසයට ලක් කළ පුජ්‍යලයාට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ වගේම මීවන පලානේ ධම්මා ලංකාර නමින් සමස්ත බෞද්ධ ඉතිහාසය බුදු දහම බෞද්ධ මූලාශ්‍ර විකෘති කරන සහ ඒවා අපහාස උපහාසයට ලක් කරන පුජ්‍යලයා සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? තිත්තගල්ලේ ආනන්ද සිරි නමින් අධාර්මික ප්‍රකාශ කරන ධර්ම විරෝධී ප්‍රකාශ කරන පුජ්‍යලයා සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද? ඒ වගේ තවත් පුජ්‍යලයෝ අනන්ත ඉන්නවා. මේ පුජ්‍යලයන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග කුමක්ද? මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට විරුද්ධව ක්‍රියාමාර්ග විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ උත්සුක භාවය උනන්දුව ඇයි අර කියාපු පුජ්‍යලයන්ට විරුද්ධව පියවරක් නොගැනෙන්නේ? ඔවුන්ට දේශපාලන බලය තියෙන නිසාද? ඔවුන් සමග දේශපාලන බලය ක්‍රියාත්මක වන නිසාද? අපි අහනවා වගකිව යුත්තන්ගේ. අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මන්දබුද්ධික දූෂිතයාට එරෙහිව ක්‍රියාත්මක වන ආකාරයට සමන්ත භද්‍ර වශයෙන් පෙනී සිටින එවගේම මීවන පලානේ ධම්මා ලංකාර නමින් ධම විකෘති කරන තිත්තගල්ලේ ආනන්ද සිරි වැනි ධර්මයේ විකෘති කරන පුජ්‍යලන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ ඇයි? ඔවුන්ට දේශපාලන ශක්තිය තියෙන නිසාද කියන ප්‍රශ්නය පොදු මහජනතාව වෙනුවෙන් අපි ඉදිරිපත් කරනවා.